අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ගෑස් පිළිබඳ කාර්ක සභා වාර්තාව රාජ්‍ය ඇමති ලසන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි ලේබල් මාරුකට පය බරවායට පිටිකර බෙහෙත් බැඳ ගෑස් රජයේ සතු රත්රන් සහ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1587යි රාජ්‍ය ඇමති සේමසිංහ පාර්ලිමේන්තුවට කියයි හොර පාරෙන් රට ගියොත් රජයට කරන්න දෙයක් නැහැ කම්කරු ඇමති කියයි විදේශ ශ්‍රමිකයින්ගේ විශ්‍රාම වැටුප්‍රමය මාස 3ක් තුල ඔමිකෝන් වලක්වා ගන්න ජනතාවට හැකි ක්‍රීඩා උළෙල සහ උත්සව වලින් ඈත් වෙන්න වෛද්‍ය ජී විජේසූරිය කියයි දැනට ඇති කොවිඩ් එන්නත් වලට ඔමිකෝන් අවනතයි නමුත් බූස්ටර් වඩාත් සුරක්ෂිතයි සෞඛ්‍යංශ කියයි රට වටකල රන් වැටට 71යි ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත ගෑස් පිළිබඳ වාර්තාව අද පාර්ලිමේන්තුවට ලබා දුන්නා. ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්න මහතායි. බොහෝ දෙනෙකු බලා සිටියේ මෙම වාර්තාව ලැබෙන තුරුයි. වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර් භාවිතයේදී වර්තමානයේ ඇති වූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2021 දෙසැම්බර් 1 වෙනි දින විශේෂ රැස්වීම සම්බන්ධයෙන් එකී කාර්ක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමි. මෙම කාර්ක සභාවේ සාකච්ඡා සටහන් පමණයි තිබෙන්නේ. මම හිතන ඉතාමත් ඵලදායි වෙනවා මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ඉතාමත් කඩිනමින් නැවත වතාවක් උපදේශක කාර්ක සභාව කැඳවලා මේ සාකච්ඡාව කරුණු පිළිබඳව අවසාන නිර්දේශයන් යෝජනා ලබා දුනොත් මම හිතන්නේ पय बरवायाट पिटिकर बेहेत बेंदपू क्रमेट तमाई गैस अर्बुदेदी अदाल समागम हैसिरेन्नी अलुत सिलिंडर उड आराक्षित प्लास्टिक मुद्रावे वर्ण वेनस्करन्न पारिभोगिक अधिकारिय नियोग कला एयानुव परन मुद्राव उड अलुत मुद्राव थेबू गैस सिलिंडर याक भगवंथलावेन लबी तिबेनवा एक यान्ने अलुत कियन सिलिंडरे परन गैस मद कियला जनता अवतुल सैक्याक मतुवीम गैस सिलिंडर अलुतीन वेलेद पोल्ट निकुत करन्न कियला पारिभोगिक अधिकारी नियोगयक निकुत करला तियेनवा एयानुव लिट्रो सह लाफ अलुत गैस सिलिंडर वल उड एति आरक्षित मुद्राव वर्ण गेन्वीमट पारिभोगिक अधिकारी नियोग कला එම නව මුද්‍රාව සහිතවයි අලුත් ගෑස් සිලින්ඩර් වෙළඳ පොළට නිකුත් කළ යුත්තේ. ඒත් භගවන්තලා ප්‍රදේශයේ නීට වෙනස් කතාවක් වාර්තා වෙන්නේ. අලුත් ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් මිලදීගත් කාන්තාව උඩ ඇති නව මුද්‍රාව ඉවත් කර තිබෙනවා. එවිට සිලින්ඩරයේ මුල පරණ මුද්‍රාව තිබුණු බවටයි එම කාන්තාව පවසන්නේ. අපි ගෑස් සිලින්ඩරයක් ගෙනාවා ගෑස් සිලින්ඩරේ රතු පාට කොලේ ගලවලා බලනකොට ඇතුලේ නිල් පාට ලේබලෙත් තියෙනවා ගෑස් එක පාවිච්චි කරන්න නම් මේ මුද්‍රාව කඩන්න ඕනේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ මුද්‍රාව කැඩුවොත් නැවත වෙළඳ සැලට එම ගෑස් සිලින්ඩරය බහර නොගැනීමයි ලේබල් එක කඩලා තිබුණොත් බාරගන්නේ කඩලා තිබ්බොත් විතරයි බාරගන්නේ සීල් එක හොඳට තියෙන්න ඕන ලේබල් එක කැඩුවොත් අපු මැදිස්ත්‍රාන්ට ගන්න හොරපාරෙන් රටගොස් කරදරවලට මුහුණ දුන් නම රජයටත් කරන්න දෙයක් නැහැ කියලා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ වන විට රජයේ සතු ඇති රත්රන් සහ සම්පූර්ණ ඇමරිකානු ඩොලර් සංඛ්‍යාව මිලියන 1587ක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා පවසන්නේ. විදේශ ශ්‍රමිකයෙක් යවුවා නම් අපේ ආයතනයේ ලියාපදිංචි වුණා නම් පමණයි අපට යම් ප්‍රතිලාභයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ ඒ පනත 90. මේ නිසාම තමයි අපිට ශක්තිමත් වූ රක්ෂණ ක්‍රමයක් අපිට අවශ්‍ය වෙන්නේ. සුවිශේෂ වූ රක්ෂණ ක්‍රමයක් දැන් අපි සකස් කරලා තියෙනවා විදේශගත වෙන සෑම ශ්‍රමිකයෙකු සඳහාම. නමුත් ප්‍රශ්නේ තියෙන කතානායකතුමනි අපිට හොරෙන් චිට් වීසා අරගෙන හුඟක් අය විදේශගත වෙලා අතරමං වෙනවා. ඔවුන් වෙනුවෙන් අපිට රැකවරණයක් ලබා දීමේ නීතිමය හැකියාවකුත් ඇත්තේ නැහැ. අපි දන්නවා තම අහිංසක පවුල් වල විදේශගත වෙන ගෘහණියන් තරුණියන් අනිකුත් සේවකයන්ට විශාල වශයෙන් තර්ජන එල්ලෙනවා විතරක් නෙමෙයි ජීවිතේ විනාශ වෙනවා ඒ වෙනුවෙන් අමාත්‍යාංශය මැදිහත් වීම කොයි ආකාරයෙන්ද සිදු කරන්නේ ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලීමක් තමයි මේ විශ්‍රාම වැටුප් ක්‍රමය හදන්න කියලා. මම හිතන්නේ ඒ කටයුතු මාස 3ක් ඇතුළත අවසන් කරන්න පුළුවන් පිටරට යවන කාන්තාවන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා දැනටමත් අපි මේ ඒජන්සි කරුවන් එක්ක ලොකු සටනක් ගෙනියනවා. ඒජන්සි කරුවන් බොහොම බලවත්. එක ශ්‍රමිකයෙක් වෙනුවෙන් මට දැනගන්නට ලැබුණා
लक्ष दहायक मुदला मेद पेरदी रटवाली नमत स्वच्छमा पितराय मे श्रमिक अंत लबादी बंदवादी आवाश्य नीति रीति गेनेट कटयतु कर अनुर कुमार दिशानायक मेतुमा विसिन मे विमसीम कल्लती है नवंबर मासे वेदी अपे रटे विदेश मुदाल संचित पिले बांधव नवंबर मासे वेदी मेन मेहमत में अपे संचित प्रमाणे तीयन नील संचित सावत्तम प्रमाणे अमेरिकानो डॉलर मिलियन एक दस पंसी आसू हताई विदेश विनिमय संचित अमेरिकानो डॉलर मिलियन एक दस नमे आई दशम पहाय जात्यंतर मूल रेल मुद्रे संचित अमेरिकानो डॉलर मिलियन हट हाथाई विशेष गणों में मिकाम अमेरिकन डॉलर मिलियन एकसीय विशेष हाथाई जैसे में देखाई रात्तरान अमेरिकन डॉलर मिलियन तुंसी आसू देखाई जैसे में देखाई अनिकुट सांचिता अमेरिकन डॉलर मिलियन एकाई जैसे में एकाई नील सांचिता प्रमाण एक तो एक दस पांचीय आसू हाथाई हरी ने तो बच्चों भारतीय दूर दूर आनो तब यह पाल ना आंडुए आर्थिक कलमना करने अति वेच दुर्वलता अभियान हिंदा क्रमानुकूल अभी जब का आर्थिक वर्धने वेगे कड़ा बैठे मैं आर्थिक सिद्धु बलपैम अभी कलमना करने करान अपे नील विदेशी सांचिता प्रमाण पावीच करा अपे रटे विदर සියයට 75 දශම දෙකක ප්‍රමාණයක් මේ වෙනකොට සම්පූර්ණයෙන් අත්කරණයට ලක් වෙලා තියෙනවා විතරක් නෙමෙයි තුන්වෙනි එන්නගත් අපේ රටේ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා මේ කොවිඩ් මර්ධනයට ඒ අමාත්‍යාංශ වියදම් කරපු මුදල් වලට අමතරව ඍජු වශයෙන් 2020 අවුරුද්ද කරු කතානායකතුමනි රුපියල් බිලියන 135ක් රජයේ වියදම් කළා තියෙනවා ඍජුව 2021 අවුරුද්දේ මේ වෙනකොට රුපියල් බිලියන 221ක මුදලක් අපි රජය හැටියට කොවිඩ් මර්ධනය සඳහා වියදම් කළා තියෙනවා කරු කතානායකතුමනි එයින මේ අරුබුද තුල අපේ සංචිත ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා පියවර අරගෙන තියෙනවා. කතා රාජ්‍ය මහා බැංකුව සමග සහ අපේ මහා බැංකුව සමග ඇමරිකානු ඩොලර් බිලියන 1කට වඩා වැඩි ප්‍රමාණයක විදේශ විනිමය හුමාරු පහසුකම් වලට එළඹීමට අපි කටයුතු කරලා තියෙනවා. සාක් මූල්‍ය පහසුකම් යටතේ ඉන්දියානු සංචිත බැංකුව සමග ඇමරිකානු ඩොලර් මිලියන 400ක විදේශ විනිමය හුමාරු පහසුකම් අපි ලබාගෙන තියෙනවා. ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 300ක ප්‍රමාණයක් මේ වෙනකොටම ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. වාණිජ බැංකුව අතර ඇමරිකානු डॉलर मिलियन 500ක විදේශ විනිමය හුවමාරු පහසුකම් වලට අපි එළඹීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරලා තියෙනවා. රජය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සුරක්ෂාකරණය සිදු කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. වගේම විශේෂයෙන්ම ඉන්දියාව සමග මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සංචාරයේ අවසානයේදී ඉන්ධන මිලදී ගැනීම සඳහා ඒ අවශ්‍ය එකඟතාවය අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ මිලදී ගැනීම සඳහා වූ එකඟතාවයත් ඒ මූල්‍ය පහසුකමටත් අපි එළඹීමට නියමිතයි. ඒ වගේම අපිට ලෝක බැංකුව ආසියානු සංගතර බැංකුව වගේ මේ මූල්‍ය ආයතන අපිට සහයෝගය දැක්වීමට මේ වෙනකොටම කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් අපිට චෝදනා එල්ල කරන මන්ත්‍රීවරුන්ගෙන් අහනවා මෙතන අඩුවෙච්ච ඩොලර් මිලියන 3900ක ප්‍රමාණය අරගෙන එන්න මොකද්ද ඕන් අපිට යෝජනා කරන විකල්ප ක්‍රියාමාර්ග? අපි විවාදයක් ඉල්ලනවා අනාගතේදී. හරි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ රික්වෙත් සමසලකා බැලීම ලබන ජනවාරි 8 වනදා කැඳවන ලෙස අභියාචනා අධිකරණය අද නියෝග කළා. ඉක්ුත් යහපාලන සමයේ දූෂණ මර්ධන ලේකම් කාර්යාලය හා තමන් සමග සම්බන්ධයක් තිබුණේ නැති බවයි රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ. නමුත් දේශපාලන පරිගැණීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම තමාට එරෙහිව නිර්දේශ කිහිපයක් ද දී ඇති බවයි වික්‍රමසිංහ මහතා අධිකරණයට දන්වා තිබුණේ. නිශංක බන්දුල කරුණාරත්න දේවිකා අබේරත්න සහ ඩීඑම් සමරකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචන අධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කළ ඉල්ලීමක් පිළිගත් අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මාස 28 වනදා කැඳවීමට නියම කළා. පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ ඉක්ුත් යහපාලන රජයේ සමයේ ස්ථාපිත කළ දූෂණ මර්ධන කාර්යාලය හා සම්බන්ධ කටයුතු කිරීමට තමන් වගකිය යුතු බවට දේශපාලන පරිගැණීම් පිළිබඳ සොයබැලු ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව නිර්දේශ නිකුත් කර ඇති බවයි. තමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ දූෂණ මර්ධන ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වූයේ තමන් යටතේ නොවන බවත් එහි කටයුතු වලට තමන් මැදිහත් නොවු බවත් පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දූෂණ මර්ධන ලේකම් කාර්යාලය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් මත ස්ථාපිත කෙරෙන අතර එය රජයේ පිළිගත් මූල්‍ය රෙගුලාසි වලට අනුකූලව පාලනය කෙරෙන බවද ඔහු පවසනවා. දූෂණ මර්ධන ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ පැමිණිලි මත විවිධ පුද්ගලයන්ට නඩු පැවරීම් සිදු කරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම
පැණි පිළිගත් රජයේ ආයතන විසින් බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතු වලට තමන් කිසිදු ආකාරයකින් මැදිහත් වීම නොකළ බවත් පවසනවා. එසේ තිබියදී දේශපාලන පරිගැණීම් පිළිබඳ සුවබැලූ කොමිසම තමන්ගෙන් කිසිදු කරුණු විමසීමකින් තොරව නීතියට පටහැනි ආකාරයට තමන්ට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇති බව පවසන රනිල් වික්‍රමසිංහ මහතා එම නිර්දේශ නිකුත් කිරීමට පෙර කොමිසම විසින් තමන්ට සාධාරණ විභාගයක් ලබා නොදුන් බවටද චෝදනා කළා. එබැවින් අදාළ නිර්දේශ බල රහිත කිරීමේ රේටාක්ෂාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතා මෙම පෙත්සම් විභාගය අවසන් වනතුරු අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටිනවා. අපේ රටේ අද කොවිඩ් මරණ අඩුවෙන්ම වාර්තා වීමට ප්‍රධානතම හේතුව එන්නත් කරණයේ ඇති සාර්ථකත්වයේ බව මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. එළමෙන උත්සව සමයේ ක්‍රීඩා ඇතුළු විවිධ ජන ඒක රාශී වීම සඳහා එක්වන්න එපා යයි වෛද්‍ය ජී විජේසූරිය මහතා ඉල්ලා සිටිනවා. දැන් කොවිඩ් පිළිබඳ වාර්තාව. ඊයේ දිනත් මෙරටින් 700ට වැඩි කොවිඩ් ආසාදිතීන් පිරිසක් වාර්තා වූ අතර එම සංඛ්‍යාව දැක්වුනේ 757ක් ලෙසයි. ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාව 569928ක්. එමෙන්ම දෙසැම්බර් 7 සිදු වූ කොවිඩ් මරණ 28ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 14533ක් ලෙස ඉහළ යනවා. මේ අතර ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි පසුගිය මාසයක කාල සීමාව තුල මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාව 23793ක්. එමෙන්ම පසුගිය මාසය තුල සිදු වී ඇති මරණ සංඛ්‍යාව 643ක් ලෙසයි වෙබ් අඩවියේ දැක්වෙන්නේ. මෙරටින් මේවන විට හමුවන දෛනික කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාවේ වැඩිවීමක් ඒ අනුව දක්නට ලැබෙනවා. ඉදිරියේ තිබෙන්නේ උත්සව සමයක්. එම උත්සව සමයේදී සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙන්නේ නැත්නම් අනිසි විපාක විඳීමට සිදුවන බව සෞඛ්‍ය අංශ දිගින් දිගටම අවධාරණය කරනවා. ආසාදිතීන් ඉහළ යාම තුළ දෛනික කොවිඩ් මරණද ඉහළ යා හැකි බවයි ඒ අතර සෞඛ්‍ය අංශ අනුතුරු අඟවන්නේ. මේ ආකාර රෝගීන් ප්‍රමාණයක් නිතරම ජනතාව අතර ගැවසීම තුළින් ඕනෑම මොහොතක මේ රෝගී තත්ත්වය අධික ලෙස පැතිරීමේ හැකියාවක් තියෙනවා. මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය පවා ශ්‍රී ලංකාවට පැතිරීමේ හැකියාවක් තියෙනවා. අපි දැක්ක පසුගිය දිනවල නොඑක් නොඑක් ආකාරයේ ජනතා ඒකරාශී වීම, උද්ඝෝෂණ යම් යම් ඉල්ලීම් දිනා ගැනීම සඳහා කරන සටන්, ක්‍රීඩා උත්සව වගේ දේවල් මේවා ඉදිරියට යාම එතරම් සුදුසු දෙයක් නෙවෙයි. පාසල්වල රෝගේ බෝ වීම අපිට ඉතා විශාල වශයෙන් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් දෙමෝපියන්ගේ හැසිරීම රටාව අනුව මේක නැවත වරක් වැඩිවීමේ හැකියාවක් තියෙනවා. ඔබගේ දරුවාට කිසියම් ආකාරයක අසනීප තත්ත්වයක් තියෙනවා නම්, උණ, කැස්ස, හෙම්බිරිසාව, කිවිසුම් යෑම වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් දරුවා පාසල් යවන්න එපා. ඒ වගේම තව කාරණාවක් මතක් කරන්න ඕන, ඉදිරියේදී පැමිණෙන උත්සව සමය තුළ අනවශ්‍ය ලෙස ගැටලු ප්‍රශ්න ඇති කරගන්න කටයුතු කරන්න එපා. අපි දන්නවා පසුගිය අප්‍රේල් මාසයේදී ඇති වූ ගැටලුව මේ දක්වා පැතිරී ගියා. ඒ ගැටලුවේ ප්‍රතිඵල, අනිසි ප්‍රතිඵල අපි අදතාව දක්වාත් භුක්ති විඳිනවා. එම නිසා මේ උත්සව සමයේදී සෑම කෙනෙක්ම ඉතාමත්ම පරිස්සමෙන් කටයුතු කරන්න, සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදින්න. මේ අතර කොවිඩ් එන්නත් කරණයද ශ්‍රී ලංකාව තුළ සාර්ථකව සිදුවන අතර ඊයේ දින කොවිඩ් එන්නත් තුන්වන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයන් ගණන 44838ක්. ඒ අනුව මේ වන විට තුන්වන මාත්‍රාව ලබාගත් සමස්ත සංඛ්‍යාව 1,81,333ක් ලෙසයි රජය පවසන්නේ. ඉදිරියේදී අවුරුදු 20ට වැඩි එන්නත් ලබාගත් සියලුම දෙනාට දෙවන මාත්‍රාවෙන් මාස 6කට පස්සේ පූරක මාත්‍රාවක් ලබා දීමට නියමිතයි. ඒ නිසා මේ සියලුම එන්නත් මාත්‍රාවන් ලබාගෙන මේ වර්ධනය වෙමින් පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය, ඒ වගේම නව ප්‍රභේද වර්ධනය වීම වැනි තත්ත්ව රට තුළ වළක්වා ගැනීම සඳහා සියලුම පුරවැසියන් දායක විය යුතු වෙනවා. ලංකාව මේ වෙද්දී මරණ සංඛ්‍යාව අඩු වෙලා තියෙන්නේ පැහැදිලිවම එන්නත් ලබාගත් නිසා බව අපිට පේන්න තියෙනවා. ඔමික්‍රෝන් නව ප්‍රභේදය මුලින්ම වාර්තා වූ තරම් භයානක නැති බවට ලෝකයේ පුරාම දැන් අදහස් පළ වෙමින් තිබෙනවා. නමුත් මෙම නව ප්‍රභේදය ව්‍යාප්ත වීමේ වේගය වැඩි විය හැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ. කෙසේ නමුත් ලෝකයේ බොහෝ රටවල් අදත් ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා විවිධ ආරක්ෂණ ක්‍රම දැඩිව අනුගමනය කරන්න තීරණය කරලා තියෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා ඇත්තේ නතල් සමයේ රට වසා දැමීමට බලාපොරොත්තුවක් නැති බවයි. නමුත් කොවිඩ් නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි අගමැතිවරයා පවසා තිබෙනවා. ඒ අතර එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සහ මුහුණු ආවරණ වෙනවා.
මේ අතර ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම් පවසා ඇත්තේ ඔමික්‍රොන් ප්‍රභේදය සඳහා තම එන්නත් ආරක්ෂිත බවයි. නමුත් බූස්ටර් එන්නතක් ලබා ගැනීම වඩා උචිත බවද මෙම සමාගම් පවසා තිබෙනවා. මේ අතර ජපානයේ ඔමික්‍රොන් 4 වෙනි රෝගියාද අදහම වූ බව වාර්තා වුණා. ජර්මනියෙන් ගෙවුණු මාස කිහිපය තුළ ඊයේ දින වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වුණා. ඒ 534ක් ලෙසයි. මෙවැනි විට ජර්මනිය පුරා නව කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වීම ආරම්භ වී තිබෙනවා. මෙම රෝගීන් අතුරෙන් වැඩි පිරිසකට ඔමික්‍රොන් නව ප්‍රභේදය වැළඳී ඇති බවයි ජර්මන් සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. අලිමදිවට හරක් කිව්වා වගේ දියර පොහොර අඩංගු ප්ලාස්ටික් කෑන් කිහිපයක් අනුරාධපුරයේදී පුපුරා ගොස් තිබෙනවා. ගොවීන්ට බෙදා හැරීම සඳහා පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගබඩා කර තිබූ කාබනික දියර පොහොර අඩංගු ප්ලාස්ටික් කෑන් මෙසේ පුපුරා ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. පෞද්ගලික සමාගමක් නිෂ්පාදනය කරන ලද මෙම කාබනික දියර පොහොර ප්ලාස්ටික් ඇසුරුම් පදවිය ප්‍රදේශයේ ගොවීන්ට බෙදා හැරීම සඳහා පදවිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ලැබී තිබෙන්නේ පසුගිය 6 වෙනිදා. කාබනික දියර පොහොර සහිත ලීටර් 4 කෑන් 6ක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. කාබනික දියර පොහොර නිසියාකාරව පදම් කර නොතිබීම නිසා මෙලෙස පුපුරා යනට ඇති බවත් කාබනික දියර පොහොර සාමාන්‍යයෙන් පුපුරා නොයන බවත් කෘෂිකර්ම නිලධාරීන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. හතරස් මූලිය රවුම් වෙලා දැන් අල්ලන්න තලක් නැහැ. මූලිය ගාලේ යන්න තලක් නැහැ. වටේ තොහිලලා විදිලා මේවා. මොන ජරාවකට හදලාද අපි කන්න ගෙනකොත් ගන්න නැවේ. දැන් වෙනකොට ඉදි වෙලා දැන් යනවා. බෙදුම් ගල කොයි සංගිධානයේද ලැබිලා තියෙන්නේ මේ තීර පොහොර කියලා මොනවාද ජරාව. දැන් වෙනකොට ඔක්කොම පුපුරලා හිල්ලලා තීරම යනවා. ඉතින් මේවා මොනව කරන්නද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒකින්ද කවුරු නිලධාරියෙක් කියලා බලලා ප්‍රතිචාරයක් දෙන්න කියලා අපි කියන්නේ. අපිට යූරියාම තමයි පිළිල්ලන්නේ. දෙනවා කිව්වේ නැනෝ නයිට්‍රජන් පොහොර කියලා තමයි දෙනවා කිව්වේ. දැන් කියන ගඩක් එනවා දුර්ගන්ධයක් මාළු බොකු ගඳම තමයි එන්නේ. දැන් මේවා ගහන්නේ කොහොමද කියන්නේ ප්‍රශ්නේ. ගොයන් වලට ගහලා ගොයන් හැදෙයිද? අපිට දැන් ගොයමට ගහන්න කිසිම දෙයක් නැහැ. අපි මාත්‍රෝ මේ බව කලින් දණන් හිටියා කියන්නේ මේ මුරු කරන්න කොළඹ මන්දිරවල ඉඳලා වගා කරන්න බෑනේ. මහ පොළොවේ අඩිය ගහලා බලන්න ඕනේ මේ වගා කරන ක්‍රමය. අපේ හඬට අහුම්කම් දෙන්න ඕන. අහුම්කම් දීලා බලන්න ඕනේ. උඹුරු වල කාලය ඉවර වෙලා තියෙන්නේ ඒ හින්දා කවුරු හරි වගකීම යුත් එක් මේවා බලල ඉවරලා මේවට නිසි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මේ දියර පොහොරක් එවලා තියෙනවා කිසිම පළ ප්‍රයෝජනයක් නැති දෙයක් මේ හරිම ගන්ධස්තරේ බෑ මේවා ගහන්නේ කොහොමද අපි කුඹුරු වලට. අපිට සහනයක් ගොයියන්ට සහනයක් නැහැ අපේ මේ ආණ්ඩු වෙන්න. නාවික හමුදාවේ 71 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලාංකීය මාතාවගේ ගෞරවය සහ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව අතින් ඉටු වූ සහ ඉටු වන සේවාව සදා අමරණීයයි. නාවික හමුදාව යනු අපේ රට වටකළ රන්වැටයි. අපේ රට දූපතක් රට වටකර ඇත්තේ තෙරක් නොපෙනෙන මහා සාගරයයි. අපේ වැනි රටකට මහසයුර ඔස්සේ එල්ල විය හැකි අනතුරු එමටයි. කලක් LTTE අපේ සයුර තුල සිය ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු කරන්නට වුණා. අදටත් සමහර මද්‍රව්‍ය වෙළෙන්දන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගය මහමුහුදයි. එසේම විවිධ මිනිස් ජාවාරම් සිදු කරන්නේද මහසයුර පදනම් කරගෙනයි. එදා කුරිරු ත්‍රස්තවාදයෙන් අපේ රට ගලවා ගැනීම සඳහා මරාගෙන මැරෙන බෝට්ටුවලට මුහුණ දුන්නේ අභීත නාවික විරුවනුයි. මහසයුරේ හෙන රළපෙළ සමග දිවා රෑ සටන් කරමින් ඔවුන්ගේ ඇස් නිබඳවම රැඳුනේ අපේ රට සුරකීමටයි. අදත් නාවික දෙනෙත් නිදි නොමරා මහසයුර දෙස බලා සිටිනුයේ මේ උපන් බිම රැකගන්න බව මතක් කළ යුතුයි. සැබෑවටම අපේ මව්බිම වටා බැඳි රන්වැට නාවික හමුදාවයි. අද 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවිකයන් 1668 දෙනෙකුට උසස් වීම් ලබා දුන්නා. සිය සංවත්සර සැමරුම පිළිබඳ අභිමානයෙන් කතා කළ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේ තැන්න මහතා. දෙසැම්බර් මාසේ 9 වෙනි දිනකට අපි අවුරුදු 71ක කාලයක් සපුරනවා. එම 71 වසරක අභිමානය අපිට දැනෙන ආකාරයට අපගේ ආගමික කටයුතු අපි කරනවා. ප්‍රධාන තැනක් ගන්නේ අනුරාධපුරයේ කෙරෙන කංචුක පූජාව, දළදා මාලිගාවේ බුද්ධ පූජාවක් සහ මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පුණ්‍ය කර්මයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. වයම නාවික
විධානය සහ උතුරු නාවික විධානයේ ලක්ෂ 2ක කඩොලාන පැල සිටුවීමේ ව්‍යාපාරයක් කරගෙන යනවා. පුත්තලම කලපුර ප්‍රදේශයේ නව ජටියක් විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. අපගේ නෞකා ප්‍රදර්ශනයක් අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ගාලු මොහොදොර ප්‍රදේශයේදී මහජනතාවට ඒවා බලා කියා ගන්න පුළුවන්. වත්මන් නාවික හමුදාව ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් අද ඉටු කරන්නේ අද්විතීය සේවයක්. නීති විරෝධී කටයුතු මැඩ පවත්වන මාසෙම ආරක්ෂිත නාවික ගමනාගමනයට මග සලසන්න නාවික හමුදාව දිවිහිමියෙන් කැප වී සිටිනවා. හදවතින් අපි යුද බිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ. බඳුළු ගුණවර්ධන ලසාන්ත අලගිය වන්නයන අමාත්‍යවරුන්ටත් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති සහ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් යන අයට එරෙහිව අපරාධමය නීතිය යටතේ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ඇති රිට් පෙත්සම හෙට කැඳවීමට අභියාචන අධිකරණය අද නියෝග කළා. සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතායි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ. හබරණ ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගයේදී දුම්රියක ගැටීමෙන් අලියෙකු මිය ගොස් තිබෙනවා. මීට දින 3කට පෙරම ස්ථානයේදී මාලියෙකු දුම්රියක ගැටී මිය ගියා. හබරණ ත්‍රිකුණාමලයේදී වනාලියෙකු දුම්රියක ගැටීමෙන් මිය ගොස් තිබෙනවා. හබරණ ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගයේදී රාත්‍රී 8:45 පමණයි මෙම අනතුර සිදු වෙත්තේ. වයස අවුරුදු 15ක් පමණ උස අඩි 8ක් වූ කෙනෙක් බවයි වාර්තා වන්නේ. මීට දින 30කට ඉහතදී එම ස්ථානයේදීම තවත් වනාලියෙකු දුම්රියක ගැටීමෙන් මිය ගොස් ඇති බවයි කවුඩුල්ල ජාතික වන උද්‍යානයේ බාරකරු ප්‍රකාශ කළේ. අද අලියොම එකට පමණ නුවර හැටන් ප්‍රධාන මාර්ගයේදී සිදු රියානතුරකින් එහි රියදුරා බරපතල තුවාල ලබා තිබෙනවා. මොටර රථයේ මාර්ගෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුර සිදුණා. අනතුර සිදුවන විට රියදුරා බීමතින් සිටි බවටයි මේවන විට අනාවරණය වී තිබෙන්නේ. අනතුර සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබනවා. මීරිගම පල්ලෙවිල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා වතු පිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පල්ලෙවිල පොලිසිය ප්‍රකාශ කළේ. ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම පාර්ශ්ව දෙක අතර බහින් බස්වීමක් සිදු වී ඇති අතර එය දුර දිග යාමෙන් සිදු වූ පහර දීමකින් මෙම අපරාධය සිදු වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යවසායකින් 40 දෙනෙකුට මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික් වාණිජ කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය විසින් පාඨමාලාව අවසන් කළ තරුණ ව්‍යවසායකින්ට සහතික පත් ප්‍රදානය කර නව රැකියා අවස්ථා ලබා දීම අද දින සිදු වුණා. අනුරාධපුර තලාව ප්‍රදේශයේට වන අලින්ගෙන් බරපතල හානිය එල්ල වෙමින් පවතිනවා. ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මොරගොඩ රක්ෂිතයෙන් පැමිණෙන වන අලි තමන්ගේ බවභෝග සම්පත් සියල්ල විනාශ කරන බවයි. මෙවන විට කුඹුරු අක්කර රැසක් විනාශයට ලක් කර ඇති බව ගොවීන් පවසනවා. බලධාරීන්ට කොතෙක් පැවසුවද වන අලි තර්ජනයෙන් තමන් බේරා ගන්නට ඔවුන් කටයුතු නොකරන බවටයි ජනතාව චෝදනා කරන්නේ. වත්නිමයි සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.